කොරෝනා වෛරසෙන් බැටකමින් අනාථව සිටි දැරියකගේ කන්විදීමේ චරිත්‍රයක් ඉටුකර ඇයට පිහිට වූ දුර්ලභ අවස්ථාවක් පසුගියදා කන්තලේ රෝහලෙන් වාර්තා වුණා. මෙම දැරිය ත්‍රිකුණාමලයේ ශික්ෂණ රෝහලේදී මීට මාස 11කට පෙර උපත ලබා ඇති අතර එදිනම ඇගේ මව බිලිඳිය රෝහල් වට්ටුව තුළ දමා පලා ගොස් තිබුණා. මේ නිසා ඇය ත්‍රිකුණාමලයේ ළමා නිවාසයක භාරකාරීත්වයට පත්කර ඇති අතර මීට දින 10කට පමණ පෙරදී සිඟිත්තියට කොරෝනා රෝගය වැළඳීම හේතුවෙන් කන්තලේ කොවිඩ් රෝහලට ඇතුළත් කරනු ලැබ සිටියා. මේ වන විට සුවය ලබමින් සිටින මෙම සිඟිත්තියගේ කන්විදීම සිදුකර නොතිබූ බව දැනගත් කන්තලේ රෝහල් කාර්ය මණ්ඩලය සිඟිත්තියට වයස අවුරුද්දක් පිරීමට පෙර සිදුකිරීමට නියමිත කන්විදීමේ උත්සවය වාට්ටුව තුළදීම පැවැත්වීමට තීරණය කර තිබෙනවා. ඒ අනුව වාට්ටුවේ වෛද්‍යවරුන් හෙදහෙදියන් උපස්ථායක මෙන්ම සියලු කාර්ය මණ්ඩලයේ දායකත්වයෙන් ඒ සඳහා අවශ්‍ය කරාබු යුගලය ඇතුළු තැගිබෝග මිලට ගෙන කන්විදීමේ උත්සවය වාට්ටුව තුළදීම සිදු කළා. එම අවස්ථාවේදී වාට්ටුව තුළ සිටි සමදෙන අත්පොලසන් හඬ දුන්නේ කොරෝනා වාට්ටුව ගිගුම් දෙමින්. කන්තලේ කොරෝනා වාට්ටුවේ සේවය කළ රෝහල් කාර්ය මණ්ඩලයේ සහ ප්‍රතිකාර ලබන සියලු දෙනාගේ ආශිර්වාදය මැද සම්පූර්ණ සුවය ලැබූ මෙම බිලිඳිය පසුගිය 14 වෙනිදා කන්තලේ මූලික රෝහලෙන් ළමා නිවාසයේ භාරකාරීත්වයට පැවරුණා.